මඩකලපුව සිට කොළඹ බලා ධාවනය කෙරුණු මීනකයා දුම්රියේ ගැටීමෙන් වනාලෙන් හතර දෙනෙකු මිය ගියා. ඒ අතර කලල අවස්ථාවේ සිටි දින 80ක් පමණ වන කුඩා පැටවෙකුද වනවා. ඒ රාත්‍රී 9:40ට පමණ වැලිකන්ද දුම්රිය ස්ථානය අසල 178 වෙනි සතපම් කණු ආසන්නයේදී මෙම අනතුර සිදු වුණා. ඒ වන අලි රංචුවක් ත්‍රිකෝණ මඩු රක්ෂිතයේ සිට මාදුරෝය රක්ෂිතයට දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී වයස අවුරුදු 15ක් 7ක් සහ 8ක් පමණ වන අලින් තිදෙනෙකු මෙහිදී මිය ගියා. අනතුරින් එන්ජිම සහ තවත් මැදිරි 3ක් පිලිපෙන තිබුණා. අප වාර්තාකරු පෙවසුවේ බස් රථයදවා මගින් ගමනාන්ත වෙත යැවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබූ බවයි. වනාලි 3 දෙනෙක් දුම්රිය ගැටලා මිය ගිහින් තියෙනවා. 2 දෙනෙක් දුම්රිය තුල සිරවේ සිටිනවා. එක් අලියෙක් දුම්රිය පිටතට විසිරලා තියෙනවා. අනතුර සිද්ධ වෙච්ච ස්ථානයේ ඉඳලා මීටර් 50ක් විතර දුම්රිය ඉදිරියට ගමන් කරලා තියෙනවා. පසුගිය මස 18 වෙනිදාද මේ ආකාරයටම දුම්රියේ ගැටි වන අලින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ පලුගස්වැව සහ ගල්ලොය දුම්රිය ස්ථාන අතර පිහිටි පුවක් පිටිය ප්‍රදේශයේදී මෙම මාසයේ මේ 11 12 14 14 15 වෙනි දවස්වල අපි මහවෙන් එහා පැත්තේ තියෙන සියලුම දුම්රිය මාර්ග කිලෝමීටර් 660ම සම්පූර්ණ නිරීක්ෂණ චාරිකාවක් ගිහිල්ලා සුළු හෝ අලි මාරුන අවදානමක් ඇති අවදානම් කලාප සියල්ලම අඳුරගෙන ඒ අවදානම් කලාප වලට තිරසාර විසඳුමක් අපි ලබා දෙන බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපි මූලික වශයෙන් අලියන් මාවරණ ස්ථාන හඳුනාගෙන දුම්රිය රියදුරාට තිරිඟ යෙදිය හැකි දුරකින් දැනුම් දෙන පූර්ව අනතුරු සංඥා පද්ධතියක් සහ දුම්රිය මාර්ගයේ යටින් අලියන්ට මාරුවේ හැකි සියලුම ස්ථාන සංවර්ධන කිරීම වැඩසටහනක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර එකහමාර ඇතුළත අලි දුම්රිය ගැටුමක් ඇතිවන රටක් බවට පරිවර්තන කරන්න අපිට හැකියාව හම්බ වෙනවා. අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට වසරකට මිය යන අලියතුන්ගේ ප්‍රමාණය 250ක් 270ක් අතර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දුම්රිය අනතුරු හේතුවෙන් අලියතුන් ඝාතනය වීම තත්ත්වයන් වැළැක්වීම සඳහා යෝජනාවල් ගණනාවක් පහුගිය කාලෙම ඉදිරිපත් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කළා. ඒ වැඩපිළිවෙල සියල්ලම මේ වන විට අසාර්ථක වෙලා තියෙනවා. ඒ අසාර්ථක වෙන්න බලපාලා තියෙන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ අතර නිවැරදි සම්බන්ධතාවයක් නැහැ.